අයිබෝන්. ඉතින් ගේ ප්‍රමෝ චැනල් එකත් එක්ක ලංකාවේ අතිදක්ෂ තවත් ගායන ශිල්පියෙක් සමඟ කතා බහ ලක් කරගන්න, කතාවට ලක් කරගන්න, ඔහුගේ පෞද්ගලික තොරතුරු අහන්න අපි අද මීගමුවේ ඉඳන් ගොඩක් දුර ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි වැඩි කතා මොකටද? අහමු අපි යාගෙන්න කොහෙද අපි යමින් ඉන්නේ? ඔයාගේ පෞද්ගලික තොරතුරු මොනවාද? ගොසිප් ඇවිලාද? ඒ තොරතුරු අපි ඔක්කොම අද මේ සංවාදය තුළ අපි අහමු. අයබන්තු ශාර. අයබෝවන්. ඉතින් මේ ලස්සන තැනක් මේ අපි මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ? මීගම ඉඳලා ඇවිල්ලා ඉන්නේ මහනුවර ගම්පල පැත්තර තමයි ඕගොල්ලෝ. පැත්ත පොඩ හොඳයි නේද? පැත්ත හොඳයි කියන්නේ මම ගොඩක් ලස්සන තැන අපි දැන් මේ ඉන්නේ පසුපස තියන්නේ මං හිතන්නේ. සුන්දර ප්‍රදේශයක් තමයි අම්බුලාව කියන සුන්දර කන්ද තමයි මේ හරිය තියෙන්නේ. උඩ තියෙනවා චෛත්‍ය, එතකොට දේවාල, පල්ලි සියලු දේකින් හදලා තිනවා. ඉතින් මේ දවස්වල පොඩ වැඩ කටයුතු එහෙ වෙනවා. පේනවා ලස්සන මං හිතන්නේ. අපි රූපරාමික විද්‍යුතර වීඩියෝ එක යනතුරු බලමු. ඉතින් මේ හැමදාම මෙහි ඉඳලා ගම්පොළ කිව්වනේ. ගෙවල් මෙහි. ඔව්. ඒතකොට ගම්පොළ ඉඳලා ෂෝස් වලට යනවද? හෝමාගම. හෝමාගම යවෙනවා. දැන් ඉතින් මට ප්‍රාණයක් තියෙන හින්දා සමහර වෙලාවට වාහනේම ෂෝ එක ගාවට යනවා, ගෙදර එනවා. ආ කියන්නේ වාහනේකුත් දැන් අරගෙන? තියෙනවා තියෙනවා තියෙනවා. කියන්නේ ඉස්සර තිබුණ නැද්ද ඔවා? ඉස්සර තිබුණ නැහැ. ඉස්සර තිබුණ නැහැ. ඉස්සර තිබුණ නැහැ. හම්බ කරගත්ත දේවල් වලින් වාහනයක් ගත්තා. වාහනයක් ගත්තා. ඉතින් මොකද දැන් ඔයාගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු දැන් අපි අහන්න ආවේ. ඒ කියන්නේ ඔයාව හොයනවා අපේ channel එක හරහා ගොඩක් දෙනෙක් කොහොම තුෂාරයව ගෙන්නන්න තුෂාරයව ගෙන්නන්න. ඉතින් ඒක නිසා තමයි අද අපි ආවේ හොයාගෙන. ඉතින් තුෂාර මේ පළාත ගොඩක් ලස්සනයි. ඔයාගේ පුංචි කාලේ ඉඳලා තිබ්බද සංගීතයට තිබ්බ ඒ ආසාව උනන්දුව? පුංචි කාලේ ඉඳලා සින්දු ඇහුවා. නමුත් සින්දු කියලා මෙහෙම එන්න හිතේ එහෙම අදහසක් තිබ්බේ නැහැ. මම චිත්‍ර තමයි විෂයක් විදිහට ඉස්කෝලේදී කරේ. දන්නේ නැතුව මේ පැත්තට හැරුණා. ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාපන කටයුතු කොහෙන්ද ආරම්භ වුනේ? මම ගම්පල බෞද්ධ විද්‍යාලයෙන් තමයි ඉගෙනීම පටන් ගත්තේ. ඉගෙනගෙන පාසලෙන් එළියට ඇවිල්ලා රැකියා ඉහිපත් කරා. ඒ අතරතුරේ විනෝද සින්දුවක් කිව්වා. එහෙම තමයි පාසල් ජීවිතය ඉවර වෙලා මෙච්ච දුරක් ආවේ සංගීතය පැත්තේ. දැන් මෙච්ච දුරක් ආව කියලා කතා කරද්දී සහරා ෆ්ලෑෂ් කියන ඒ වාදන සංගීත කණ්ඩායමද ඔයාගේ ප්‍රථම සංගීත කණ්ඩායම වෙන්නේ? ඔව්. එතනින් එහාට ඉන්න ඇති මම දන්නේ. ඔව්. පුංචි පුංචි ගමේ බෑන්ඩ් ඉතින් තියෙනවා කාටත් ඉතින් එහෙමනේ මුලින් එනකොට මතක් කරන්න පුළුවන් නේ අවස්ථාව. මම මුලින්ම ශ්‍රී ලංකාවේ ගම්පල රශ්මි කියලා සංගීත කණ්ඩායමක් තිබා අපේ යාළුව ටිකක්. ඒකේ ගීත ගායනා කරන ෂෝස් තිබ්බේ නැහැ ඉතින් ලොකුවට ප්‍රැක්ටිස් කරා පොඩ්ඩක්. අවස්ථාවක් ලැබුණේ බොහොම අඩුවෙන් සංගීත පැත්තට. ඊට අමතරව නාවලපිටියේ ශ්‍රී කැන්ඩියන්ස් කියලා අපි සෙට් එකක් හිටියා ජීඅයලා බුද්ධයලා හොඳ ප්ලේස්ලා ටිකුත් එක්ක මෙහෙ වැඩ ටිකක් ගැහුවා. අන්තිමේට අපි බ්ලැක් කැට්ස් කියලා පොඩි බෑන්ඩ් එකක් සෙල්ලම් කරා. ඒ කියන්නේ මේ ගමේ පුංචි බෑන්ඩ් මම මුල් කාලේ සෙල්ලම් කරපු බෑන්ඩ්. ඉතින් යාළුවෝ තාම ඉන්නවා හිතවතුන් ටික සංගීත කණ්ඩායමලත් ඉන්නවා. ඊට පස්සේ මගේ ප්‍රථම මෙච්චර ලොකු ගමනකට එළඹිලා ඉදිරියට යන්න චාන්ස් එකක් ලැබුණු සංගීත කණ්ඩායම සහ මම ඉන්ටර්වයුව එකක් කරා ගිහිල්ලා එක තුන සංගීත කණ්ඩායම සහර ෆ්ලෑෂ් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ දක්ෂතාවයට සහර ෆ්ලෑෂ්ලා තැනක් හම්බුණා. හම්බුණා. ඔයා කිව්වා මේකට ඒ කියන්නේ සංගීත කණ්ඩායමට එන්න හම්බුනේ ඒ කියන්නේ අඳුරුම්කම් වලින් නෙමෙයි. 20ක් 30ක් විතර හිටියා ඒ තෝරා ගැනීමක් හරහා තමයි ඔයා එතෙන්ට ආවේ කියලා. එතකොට ඒ වෙනකොට ඔයාට ලොකු පළපුරුද්දක් තිබ්බද? ලොකු පළපුරුද්දක් තිබ්බේ නැහැ. වේදිකා ගොඩකට විශාල පරිමාණ වේදිකා වලට නැගලා තිබ්බේ නැහැ. පුංචි පුංචි දේවල් තමයි වෙඩින් වල, ඔය නයිට් පාටි වල, පොඩි වතු පිටි වල, ඔහොම ඒවා තමයි. ඉතින් අපි ඒ කාලේ ගහපු ප්‍රසංග වල සෙනඟ හිටියේ නැහැ ඉතින් ලොකුට 100ක් 150ක් විතර හිටියා අපේ ගම්පැති වල. ඉතින් මට දැන් මේ කතාවට මම අහලා පාලවා ගැන හොයලා බලද්දි වා ගොඩක් සල්ලිකාරයෙක්ලු මේ ගොඩක් මේ උගත් විදියට ගොඩක් තරකින් ඇවිල්ලා ඉන්න කෙනෙක් නේ ආරංචු නැහැ. ඒ බොරුද ඇත්තද? අනේ බොරු. එහෙම දෙයක් තිබ්බේ නැහැ. ඒ වාගේ කියන්නේ ගොඩක් දුක් විඳලා දිනනවා. ඔව්. තනි උත්සාහය තනි මහන්සියෙන් තමයි මේ දුරක් වෙනකන් ආවෙත්. ගීතය කිව්වා කියන්නේ පයි අම කිව්ව අපි ආරංචු නැදේට ඔයා ගොඩක් දුක් විඳලා ඔයා මේසන් වලට පවා කරාලු. කරා කරා කරා. ඉතින් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ නේ. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඔයා කිව්වා මේ මේවත් තිබ්බත් එකයි නැතත් එකයි අපි ආව තැන මතකයි කියලා. මතකයි. මුල මතක තියෙන්න ඕනේ නැත්තම් බෑ. බෑ. ඉතින් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ වගේ ජීවිත ගමන දැන් මෙහෙම එද්දි ගමෙන් එහෙම ඔයාට දෙන සහයෝගය කොහොමද? හොඳයි. ගමේ මිනිස්සු ආදරේ ගොඩක්. ඉතින් වැඩි පිරිසක් අඳුරන අඩුයි ගමෙත්. ඉතින් මේ තුෂාර කියපම කවුද කියලා සින්දුක දැන්න පොඩ පොඩ දන්නවා. එහෙම අඩුයි. ඉතින් පිටපලාත්වලනේ ප්‍රසංග ගොඩක් තියෙන්නේ. එහෙනම් ගමේ ප්‍රසංග පැවැත්වෙන අඩු නිසා හොඳයි. ගමේ කට්ටිය හැමෝමගෙත් එක්ක හොඳයි. ඉතින් ටවුමේද මාකට් එකේද පාරේද දේවාලේද පන්සලේද හැමතැනම ඉතින් කතා කරනවා හැමෝම. ඉතින් ආදරෙයි. අපිත් ඉතින් ආදරෙන් ඉන්නවා. එහෙම ප්‍රශ්න නැතුව
ඒ ජනප්‍රියත්වේ රඳා පවතින්නේ අපි මනුස්සයොත් එක්ක ඉන්නකම් විතරයි. ඒ කියන්නේ ඉන්න ඕනේ යාළුවා. ඉන්න ඕනේ ඉන්න ඕනේ. අලුත් ගම් කරගෙන යවන්නේ. මිනිස්සු කියනවා කතා වෙනවා මේ තුෂාර ජෝසප්ගේ පොඩි ලොකු ලයින් එකක් තියෙනවා. ඔව් ඇත්ත කතාවද බොරුද ඒකට උත්තරයක් ඕනේ අපිට. අනේ එහෙම එකක් නෑ. ආශ්‍රය කරන පිරිස ගොඩයි මාව. එහෙනම් ඒ දන්න හැමෝම දන්නවා ඉතින් මම කොයි වගේද කියලා. මට මං හිතන්නේ කවුරුත් වැරදි කියන කෙනෙක් ඇති කියලා. මොකද මං කාටවත්තරක් කළා නැහැ. එහෙම ලොකු කමක් නැහැ. කවුරුත් එකයි. කොයි මොහොතුණත් ඉස්සර තුෂාරම තමයි දැන්. ඔව් වෙනසක් නැහැ. වෙනසක් නැහැ. ඔයාට 100% ෂුවර් කියන්න පුළුවන්. ඒ තුෂාරම තමයි ඉන්නේ. අනිවාර්යයෙන්. ඊට වඩා වෙනස් වෙලාද මන් දන්නේ නැහැ. වෙනස් වෙලාද කියන්නේ අපිට එහෙන් කටින් ගොඩෙන් ඉතින් ඇහෙනවනේ ඉතින් අපිට කතා වෙන දේවල්. ඒ අතර තවත් අහන්න මොන දෙයක් තමයි ගොඩක් දෙනෙක් කියනවා මේ බෑන්ඩ් එක අතරලා යන කතාවක්. මොකටද ඒර දෙන උත්තර බුළු අපිට දෙන්න බුළු. යන්න තැනක් නම් නැහැ ආය. යන්න තැනක් නම් නැහැ ආය. ඒත් යන්න නම් හිතනවද? එහෙම නැහැ. එහෙම අදහසක් ඇත්තෙම නැහැ හිතේ. නිකමටවත් එහෙම දෙයක් හිතෙන්නේ නැහැ. සංගීත කණ්ඩායම මගේ ඉතින් අන්තිම මම හිතන්නේ සහර ෆ්ලෑෂ් තමයි. ඉතින් ඔහොම කියපු ගොඩක් කට්ටිය ඉන්නවනේ. බලමු යමු. අපි ඒ කාලේ ආපු ක්‍රමෙත් එක්ක ඉතින් මේ අදත් ඉන්නේ ඉතින් තාම ඉන්නවනේ අපි. ඒ කියන්නේ වාට 100%ක් විශ්වාසයෙන් වගේම කියන්න පුළුවන්. කියනවා මෙතනින් එහාට එහෙම කියන්න බෑ. උත්තර දෙන්න බෑ. එහෙම කියන්නේ එහෙම අදහසක් නැහැ ඉතින් හිතේ. මෙහෙම ඉන්න මේක හොඳයි. මේක හොඳයි. මෙතන හොඳයි. ඒතර මේ බෑන්ඩ් එක ඇතුලෙන් එහෙම වාට අනේ නේද පොඩි අඩුපාඩු එහෙම නේද? නෑ නෑ නෑ. සහෝදර ටික වගේ තමයි හැමෝම ආදරේ. අපි සංගීත ගන්න හැමෝම මටත් ආදරේ. මමත් එහෙමයි. අපි ඉතින් හම්බ වෙන කාලේ අඩුවේ දැන් නම් වැඩ නිසා ෂෝ එක වෙලා විතරයි සමහරවල්ට දකින්නේ. ඊට පස්සේ රක් ගාලා ඉවරච්ච ගමන් ගෙදරට යනවා. ඒ කාලේ මදි නිසා අනිත් දවසේ ෂෝ වලට යන්න ඕනේ. ඒ අතරතුර ඉතින් සහෝදරයෝ වගේ අපි ඉතින් ඉන්නවා. ඉතින් අපිට වෙලාවක් හම්බුනහම ඉතින් අපි විනෝදෙන් විහිළුවෙන් අපි ඉතින් පුංචි පුංචි ආතල් ගන්නවා. ඉතින් අපිටත් කාලයක් අඩුයි. ඉතින් එහෙම සෙට් වෙන්න. ගෙදරට එහා ගත්තාම ඉතින් උතනනේ. දැන් නම් මං හිතන්නේ ගෙදරට වඩා එතන තමයි අපි ඉන්නේ. අපේ ගෙදර එතන වෙලා. එහෙනම් හොඳට ඉන්නවා. ඔය දැන් සහරා ෆ්ලෑෂ් වලට සම්බන්ධල අවුරුදු කීයක් වෙනවද? දැන් අවුරුදු 5ක් විතර වෙනවා. අවුරුදු 5ක්. ඔව් ඔව්. ඒතර අවුරුදු 5 තුල ඔයාගේ ජීවිතේ ඔයා ඇති හම්බ කරගත්ත දේවල් තියෙනවද? මම පුංචි ගයක් හදාගත්තා. මට වාහනේ තියෙනවා. එහෙනම් කාල වෙලා ඉතින් සාමාන්‍ය දෙර ජීවත් නැහැ ඇති ඉතින්. ඒ ඇති. ඇති. රටේ නායකාරයෙක්. පොඩි පොඩි නායක් තියෙනවා. නායක් තියෙනවා. නෑ නතු ඉන්න බෑ. අපි මිනිස්සු ඉතින් කොයි මොහොතේ හරි නාය වෙන්න වෙනවා කාට හරි ඉතින්. දැන් සින්දු ගැන ඇහුවොත් දැන් ඔයාගේ නිර්මාණ කීයක් තියෙනවද? මගේ ගීත ඔක්කොම 7ක් විතර තියෙනවා. ඒ අතරින් ගොඩක් කට්ටිය අහලා තියෙන්නේ සංගීත කණ්ඩායමට ආවට පස්සේ කීපු ගීත තමයි. ඒ කියන්නේ සහරා ෆ්ලෑෂ් වලට එන්න කලින් ඔය තමන්ගේ ගීත නිර්මාණයේදී දායක කරාද ලංකාවට ආන්න සැලසුවද? ඔව් මගේ ගීතයක් තිබුණා. නමුත් ඒක ලොකුවට කවුරුත් අහලා තිබුණේ නැහැ. මොකද මාව කවුරුත් දැනන් හිටියේ නැති නිසා ඒකලත් මම ගීතයක් කියලා තිබුණා අන්තිම හුස්මට කියලා. සිරස FM ආයතනය මර කරලා තිබු ගීතයක්. දැන් ටිකට් කට්ටිය අහනවා. ඊට පස්සේ දුන්න වේදනා කියලා ගීතයක් මගේ තනුවක් මට වචන ටිකක් හම්බුණා. ඒ හරහා ඒ ගීතය දැම්ම. ඒකත් දැන් ටිකක් අහලා දිනවා මේ වෙනකොට. හොඳයි දැන් දන්නවා ඉතින් ඒ ගීත මගේ කියලා. තුෂාර දැන් ගීත අපි එහෙම පොඩ පොඩ තමයි ගමන ආරම්භ කරන්න ඕනේ. දැන් හැම අපි කතාවට කියද්දි කියනවා සාමාන්‍ය සංගීතකාරෙක්ට පසුබිම් තමන්ගේ අම්මගෙන් හෝ තාත්තගෙන් දායද වෙන්න ඕනේ මේ උරුමය. මේ සංගීත හැකියාව ඕනම හැකියාව. ඉතින් ඔයාලගේ ඔයාගේ අයියගේ පවුලේ පිටිපස්සේ තියෙනවද මොකද අල්ලුවක් උනන්දුවක් සහ පැවැත්මක් ඇවිල්ලා තියෙනවද? පැවැත්මක් කියන්නේ අපේ අම්මා මගේ අම්මා ගීත ගායනා කරනවා. ඉස්සර ගොඩක් ලස්සන ඉතින් හරි මිහිරි මට දැනෙන විදිහට මම ගීත ගායනා කරන කෙනෙක් විදිහට ඒක ඉතින් අපිට දැනෙනවා කියන්නේ ඉතින් නාරදයක් මේ අම්මා ගීත අම්මා නිසා නෙමෙයි අපි දැනෙනවනේ ඉතින් හැමෝටම දැනෙන නිසානේ අපි දැනෙන දෙයක් නේ ගිහිල්ලා කොහොමත් වැළඳ ගන්න හැමෝම. ඒක නිසා මේ මුලින්ම ගීත ඇහුවේ අම්මගෙන් තමයි. ලොකුවට මං හිතන්නේ මගේ වයසත් එක බලද්දි ඉතින් අපිට නැති බැරිකම් ගොඩක් තිබුණා. කැසට් එකක්වත් නැති කාලයක් අපිට තිබුණා. රේඩියෝ කෑල්ලක්වත් නැති කාලයක් අපිට තිබුණා අහන්න. ඉතින් ඒ කාලේ අම්මා කියන ගීතයක් තමයි ගොඩක් නැහුනේ. ගෙදරදී හවසට අපි ළඟ තියාගෙන තුරුල් කරගෙන එහෙම කියපු ගීත තමයි ඇහුනේ. ඉතින් මං හිතන්නේ ඒ ආරේ එහෙම තමයි ආවේ. තාත්තත් හොඳට ගීත ගායනා කරනවා. ඒ කියන්නේ මේ පරණ ගීත ගොඩක් පරණ ගීත ඒවා අහලත් නැහැ සමහර ඒවා. ඉතින් එහෙම තමයි මං හිතන්නේ ඒක ආවේ. ඉතින් මට අනිවාර්යෙන් එහෙන් තමයි දායාද උනේ. දායාදේ කෙලින්ම දෙමාපියන්ගෙන් තමයි. ඉතින් නැතුව මේ කොහෙවත් ගිහිල්ලා ඉගෙනගෙන කරලා කවදාවත් නැහැ. ඉතින් කිසිම පන්තියකටත්
තියා එහෙම නෑ එහෙම නෑ මේ ආසාවට සින්දුවක් කියපු ගමනක් ඇත්තම කිව්වොත් අම්මගේ ආභාෂයෙන් ලැබිලා තියෙනවා ලැබිලා තිනව එතකොට දැන් වාර සහෝදර සහෝදර කීයක් ඉන්නවද පවුලේ වාගේ මට ඉන්නවා මම 6 වෙනියා 6 වෙනියා 7 දෙනෙක් ඉන්නවා ඒ කියන්නේ වාට ලොකු වගකීමක් නෑ නෑ වගේ මත තියෙනවා ඇත්ත නෑ ඔ දැන් තියෙනවා දැන් තියෙනවා ඒක හරියට තිබුණේ ඉතින් දැන් සහෝදරයන්ගෙන් සහෝදරයන්ගෙන් ලැබෙන ඒ උදව් උපකාර හොඳට තියෙනවා ඔව් ගොඩක්ම ඉතින් අපේ උදව් උපකාර නැත්නම් අපේ සහෝදරකම තියෙනවා අපි හරි ආදරේ පවුල හැමෝම අපි හරි විනෝදෙන් හිටපු පුංචි පවුල තාම ඒක එහෙමයි සහෝදරෝ සහෝදරිය ටික ඉතින් අපි හරි සතුටින් සාමයෙන් ලස්සනට ආදරෙන් අපි ඉන්නවා එහෙම ඔව් හැමෝම හැමෝම ඉතින් මට සහෝදරිය ටික තමයි හැමදේම මගේ ගෙදර කට්ටිය සහ ඉතින් අපි ඔව් ඉතින් විහාර දැන් මේ මේ ඔක්කොම සහෝදරයෝ ටික පවුලේ ඥාතියෝ ඉන්න ඔක්කොම ගම්පලද ගම්පලින්ද එතකොට ගම්පලෙද්දී අපි ගහලා තියෙන රජපලපතින් ආවගෙන අනේ නේ අනේ නේ නේ ඒ දවට ඒ වගේ සැලකිල්ලක් ප්‍රසංග වේදිකාව තියෙනවා ඒ ඔව් තියෙනවා ඒව කියන්න දන්නේ නැහැ පළපත කොයි කාලේ එහෙම සෙට් කරන්න දන්නේ නැහැ කියන්න බෑ ඉදින්නේ ඔයාගේ ලැබිලා තියෙනවා ජනප්‍රියත්වයට ඔයා මොකද ඔයා හිතන්නේ ඒක ජනප්‍රියත්වයක්ද නැත්නම් මිනිස්සු වලඳ ගැනීමක්ද මිනිස්සුන්ගේ ආදරයද මොකද්ද මේ ඒ ගැන හිතන්න ඔයාට දෙන්න පුළුවන් වචනයක් ඔයා හිතර දැනන මුලින්ම ගීත අහන්න අරගෙන ඒ හරහා එකතු වෙච්ච කටිය මට හිතා ගන්න බෑ මේ මෙච්චර පිරිසක් මේ මට ආදරය කරන කට්ටිය වෙනවා සමහරු ප්‍රසංග වලට මම ආපුවාම හිතා ගන්න බෑ ඉතින් ෆොටෝ එකක් ගහ ගන්න මාර ආසාවෙන් දුවන් එන ළඟට ඉතින් ඒ වෙලාවට කවදාකවත් හැරිලා එන්නේ නෑ වාගේ ලොකුකමත් එනවද එහෙම එන්නේ නෑ සමහර අවස්ථාවල මම පැහැර හැරලා ගිහිල්ලා තියෙනවා ඒ මට අසනීප හෝ මට ඒ වෙලාවේ කොහරි ප්‍රසංගයකට සහභාගී වෙන්න තියෙනවා නම් ඒ වගේ අවස්ථාවල මම පැනලා දුවලා ඇති නමුත් සංගීත කණ්ඩායම සමාජයක දෙර මට එන අන්තිම කෙනා වුණත් ෆෝන් එක අරගෙන මට තේරුණොත් මම යත් එක්ක ෆොටෝ එක ගහලා තමයි යන්නේ මොකද ආදරේ නිසානේ එහෙම කරන්නේ මේ කාලේ මදි සමහරලාට ඉතින් දුවල යනවා මිස් වෙනවා ඒ වෙලාවට සමහරු කතා කියනවා ඇති ඉතින් මොකද කරන්නේ අපේ ජීවත් වෙන්නත් ඕනේ ඉතින් ඒවත් එක්ක තමයි ඔයාගේ ජීවිතේ හැලහැප්පීම් එක තමයි ඉන්නේ ඉස්සරහට ඉතින් දැන් ඔයා කොච්චර කිව්වත් ඔයා මෑත කාලේනේ ෆීල්ඩ් එකට ඇවිල්ලා තියෙනවා. ඒතර ඔයාගේ ඉතින් එහාට ගිය ශේෂ්ත්‍රේ ප්‍රවීණ ගායක ගායකයෝ ඉන්නවා. ඔව්. එයාලට එයාලගෙන් ලැබෙන තල්ලුවක් තියෙනවද ඔයාලට? නැත්තම් ඉදිසියයිද යාර? අනේ නෑ. එහෙම නෑ. එහෙම හරස් කපන කවුරුත් නැතිනම් වගේ හැමෝම ඒක වගේම කියනවා වගේම කියනවා. එහෙම නෑ. කැපිලි නෑ. නෑ නෑ කැපිලි නෑ. කැපිලි. ගායක ගමනට යාත දෙනවා. අත දෙනවා කියන්නේ මෙහෙම ඉතින් සංගීත කණ්ඩායම අපිත් එක්ක ඉන්නකොට ඉතින් හැම මේ ගායක ගායකව හැම ශිල්පියාම අපිත් එක්ක එකතු වෙනවා නේද ඉතින් ප්‍රසංග වලට එයාලා ප්‍රසංග වලට අපිත් එක්ක සහභාගී වෙනවා හැමෝම ඉතින් කතා කරනවා එහෙම නෑ ලොකම නෑ මමත් ඉතින් කතා කරනවා ඉතින් එහෙම ඉතින් අපිත් නෑ ඉතින් දැන් ඔයාව ගොඩක් ෆලෝ කරන කට්ටිය ඉන්නවා ලංකාවේ විචාර විදියට කියන්න සින්දු කියන්න උත්සාහ කරනවා එතකොට ඔයාගේ සින්දු කිව්වහම ඔයා කැමතිද ඔයාගේ ගීත එයාලා ගායනා කරනවට ප්‍රශ්නයක් නෑ නේද ඉතින් ඔය දැන් ප්‍රශ්නයක් නෑ කිව්වට අනාගතේ එහෙම ප්‍රශ්න දායිද නෑ 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 මොකද ඔයාලට එහෙම ප්‍රශ්නයක් වුණා මං හිතන්නේ ඔයගේ සින්දු කියලා ඔව් එහෙම වුණා ඉතින් අපි එහෙම වෙන්න හොඳ නෑ නේද එහෙම වුණාම ඉතින් ඒකේ තේරුමක් නෑ අපරාධ ඉතින් අපේ ගීත අහන කවුරුත් අපිට නැති කරගන්න අපි ඕනේ නෑ ඉතින් කෙනෙක් හරි ආසාව නිසානේ කියන්නේ මුල් ගායකයව අපේ රසිකයෝ අඳුනනවා නම් ප්‍රශ්නයක් නැහැ ඉතින් නේද කියන්නේ ඔයා කියන්නේ ගියාට ඔයාගේ සින්දු එළියට කිව්වට කමක් නැහැ අනේ කමක් නැහැ මොකද මම හැබැයි ඔයාගේ ගීත මේනකොට ඔයාගේ මල්ලි ඔව් ගායනා කරනවා යාලේ බඩි වල දුන්න දකින්න ඉතින් ඒකේ ඔයාගේ අකමැත්තක් නැහැ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ එතකොට ඔයාගේ අකමැත්තක් නැතුමාට ඔයා ඉන්න බෑන්ඩ් එක ඇතුළේ ඔකට කැමැත්තක් තියෙද ඔව් ඒ ප්‍රශ්නයක් නෑ අපේ කට්ටිය මේ එහෙම කිසිම ගැටලුවක් නෑ ඉතින් අපි හැමෝම සමගින් ඉන්නවා අපේ සංගීත කණ්ඩායම කවුරුත් එහෙම එපා කියලා කියන්නේ නැහැ අපේ අනිත් කට්ටියකින් ඔක ඇහුවත් එයාත් කියන්නේ කමක් නැහැ කියන්නේ කියලා තමයි මට තව ප්‍රශ්නක් අහන්න හිතෙනවා ඔව් සහරා ෆ්ලෑෂ් නැදලා තියෙන්නේ ඔයා නිසාද නැත්නම් නේ නේ සහරා ෆ්ලෑෂ් නැදලා තියෙන්නේ වෙන කවුරුන් නිසාද අපි හැමෝම නිසා ඔය අයින් වුණොත් බෑන්ඩ් එකෙන් එහෙම නෑ දක්ෂයෝනේ අනිත් හැමෝම දක්ෂ නැත්නම් ඔතන ඉන්න බෑ ඒතොර දැන් ඔයා කියන්නේ ප්‍රසංග කොච්චර විතර ඇද්ද දැන් ඔයාලා ප්ලේ කරලා මේ සංගීත කණ්ඩායම තුල මම දන්නේ අපි දැක්කා එක දිගටම ලංකාවේ වැඩිම මෑත කාලනේ ආව සංගීත කණ්ඩායමක ඉඳ එක දිගට අවුරුද්ද වැඩිම ප්‍රමාණයක් සංගීතවත් කළ කණ්ඩායම ඔයාලා කියලා. සහර ප්‍රදේශ. ඔව්. එතකොට ඒ අත්දැකීමට ආසයිද හැමදාම ෂෝ දියෙද්දී. ඒක අත්දැකීමක් විතර ඒක අපිට පැහැදිලි කරොත් සමහරලාට නිදහසක් නැහැ. සමහරලාට දුරපළාත් වල එහෙම සෙට් වෙනව පොඩ්ඩක් අපොයි කියලා ඉතින් හිතනවා මේ දුර ගමනත් එක්ක. නමුත් ඉතින් අපි එනකන් පිරිසක් බලන් ඉන්නවනේ. දැන් හෙට ප්‍රසංගය නම් හෙට අහවල් සංගීත කණ්ඩායම නෝ අපි අනිවාර්යෙන් යන්න ඕනේ. ඒකට chance එක හම්බෙන අඩුයිනේ. ඒක නිසා ඉතින් සතුටින් යනවා ඉතින් කොහොමත් ප්‍රසංගේ ඒ කියන්නේ ස්ථානයේ ආ යුතුයි එයාලා මුදල් වලට කෑදරකමට අනේ නෑ 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 අනේ නෑ
මුදල් වලට කැදරකමක් නෙමෙයි. මිනිස්සු ඉල්ලන නිසා යනවා එහෙම. මුදල් වල කැදරකමක් නෑ. ජීවත් වෙන්න අපිට මුදල් ටිකක් ඕනේ. එච්චරයි. කැදරකමකුත් නෑ. සමහරවිට මේ අද අනේ අම්මේ අද නැත්තම් හිට නැත්තම් අනිද්ද නැත්තම් කියලා සමහරවිට හිතච්ච අවස්ථා අපිට තියෙනවා. ඉතින් නිමාඩු නැති නිසා. ගෙදරඩක්වත් කරගන්න, පුදුගලඩක්වත් කරගන්න කාලේ අඩුයි. ඒත් බලන් ඉන්න අපේ රසිකයෝ ඒක දන්නේ නෑ. දන්නේ නෑ දන්නේ නෑ. එයාලා හිතන්නේ ෂෝ වලට එන්න ඕනේ. අපි වෙහෙස වෙන ඇතුළාන්තය දන්නේ නෑ. දන්නේ නෑ. මම ප්‍රසංගයකට සහභාගී වෙන්න ගෙදරින් යනවා නම් සාමාන්‍යයෙන් 3ටවත් ගම්පලින් පිටත් හවස සවස 3ට ගම්පලින් පිටත් වෙනවා. එතකොට අපි ප්‍රසංගේ ගාවට යද්දි 7-8 වෙනවා. ලංකාව කොහෙද බත ඉතින් ගෙදරින් නම් තමයි මේ දවස්වල යවුනේ. ප්‍රසංගේ 10ට පටන් ගත්තා. එතකොට 2ට ඉවරුණත් 1ට ඉවරුණත් ඊට පස්සේ මම නැවත වාහනේ නැගලා ගෙදරට එද්දි උදේ 6-7 වෙනවා. එළි වෙලා ඉතින් අපේ ගෙවල් වල දොරවල් ඇරලා මං එනකොට. එතකොට බලන් ඉන්න ඔයාලට හිතන්න ඕන දාමත් තමයි පැය කොච්චරක් නිදා ගන්න ඊට පස්සේ කොහොමත් ගෙදර කට්ටියත් එක්ක ඉඳලා පොඩ්ඩක් වොෂ් එකක් දාගෙන හැමදේම කරගෙන ඇවිල්ලා නිදාගාදි කොහොමත් 10 විතර උදේ 10ට විතර පොඩ්ඩක් ඔළුව තියාගන්න. උදේ 10ට ඔළුව තියාගන්න නැවතත් ආය ඔය වක්‍රාකාර යන රටාව තමයි එක එකට දෙක ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණාම එහෙම වෙනවා. එහෙම වෙනවා ඉතින් නේ. ඉතින් දැන් ශේෂ්ත්‍රේ ගායකයන් ගැන අපි කිව්වනේ. දැන් සහරා ෆ්ලෑෂ් කිව්වම දැන් රටේ 1, 2, 3, 4, 5 ඔය කියන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. අනේ එතකොට ඒ ලෙවල් එකේ ඉන්න උතරින් එහාට ඉන්න උදවිගේ වාට සපෝට් එකක් තියෙනවද? බෑන්ඩ් එකට නෙමෙයි නේද? ඔයාට තුෂාරට කිව්ව තුෂාර කිව්වම හරලා දාන සීන් එකක් නෑ. අනේ නැහැ. අනේ නැහැ නැහැ නැහැ. හැමෝම ආදරේ. අපි කියන්නේ 1, 2, 3 කියන බෑන්ඩ්ස් වල ඉන්න අය. මේකයි ලංකාවේ ප්‍රවීණ බෑන්ඩ්. ඉතින් අපි දන්නවනේ අපිත් ඒ කාලේ ඒගොල්ලන්ගේ ප්‍රසංග බලන්න ගියා. අපි නටලා තියෙන ඕන තරම් අපි කට ආරම්භ බලන් ඉඳලා තියෙන ඕන තරම් ඔය ප්‍රසිද්ධ බෑන්ඩ් අපේ ලංකාවේ අංක 1 කියන නම්බර් 1 කියන සංගීත කණ්ඩායම. එහෙම තමයි. කාලයක් යනකොට කාට වුණත් කාලයක් එනවා. අපිටත් කාලයක් තියෙන්න පුළුවන්. ඊළඟට තව පිරිසක් එනවා. එහෙම යනවා. අංක 1 කියලා කියන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ. ඒව ඕනේ මේ අර රසිකෙන් අතර ඉන්න තිබ්බම ඇති ඉතින් නැනකම්ම ඒ කියන්නේ දැන් අනාගතේ ඔයාලට ජෝතිපාල වගේ කෙනෙක් එන්න ඕනද? එහෙම නෙමෙයි ඉතින් ගීත උත්තරයක් දෙන්න මම. ඔව් ඔව්. එහෙම ආසාවකුත් ඇති. මෙහෙමයි මගේ ගීත අහන්න කැමති නම් හිතේ සතුටක් තියෙනවා ඉතින්. ඒ කියන්නේ අපි මරණත් ඉතින් අපේ ගීත අහනවා කියන්නේ ඉතින් ඊට වඩා දෙයක් නෑ නේද? ඉතින් ජෝතිපාල මහත්තයා කියන්නේ දෙයි හාමුදුරනේ ඈ එතුමගේ ගීත ගායනා කරලා කොච්චරද මේ අපි එතුමලා නැත්තම් සමහර විට මේ බොහෝ දුරට සංගීත කණ්ඩායම් නෑ නෑ අඩුයි මම හිතන්නේ ඔයාලා ඇයි ඉතින් එතුමගේ ගීත සංගීත කණ්ඩායම් ප්ලේ නොකරපු සංගීත කණ්ඩායම් නැහැනේ එහෙනම් අංකයක ඉතින් එතුමලා ඉන්නවා ආසයි ඉතින් ආසයි කවුද ආස නැත් ආස නැත් ඉතින් ඔයා ජනප්‍රියත්වය දැන් රියැලිටි වැඩසටහන් තිබ්බා ලංකාවේ එක එක මාධ්‍ය ආයතනවල තිබ්බා සීසන් 1 2 3 ගියාගෙන ඉතින් ඔයාලට ඒ වගේ අවස්ථාවකට යන්න හිතුන්නේ නැද්ද ගිහිලා තියෙනවා ගිහිලා තියෙනවා ඒ අපි දන්නේ අපි දැනුවත් කරොත් ඒ සම්බන්ධව මුල් කාලේ සෙල්ෆ් සුපර්ස්ටාර් එකට එකපාරක් ගිහිලා තියෙනවා පළවෙනි වටෙන් එළියේ පළවෙනි වටෙන් ඔය ඒව ලොකුවට හිතේ තිබ්බේ නැහැ ඉතින් ඒ කාලේ එහෙම වෙන්නේ කොහොමද මේ කාලේ ඒකනේ මට හිතා ගන්න බෑ ඉතින් මම දන්නේ නැහැ ඉතින් අපි තිබ්බේ නැහැ නේ අපි පුරුදු වෙලා හිටියේ නැහැ අපි දන්නේ නැහැ අපි මේ හිතේදී භාෂාවකට ගියා ඇච්චර කොහොම හරි ඒක එළියලා හිටියා පළවෙනි වටෙන් එළිය කෙනෙක් අද රටේ ලොකු විප්ලවයක් කරනවා. හරි. මට හිතන්නත් බෑ ඉතින් ඔයාලකට මේ මොකද්ද මේ වුනේ කියලා මමත් කල්පනා කරනවා. ඉතින් මාධ්‍ය වලින් ඔයාලට දැන් ලැබෙන සහයෝගයක් තියෙනවද? මාධ්‍ය වලින් සහයෝගයක්. අහන්නේ තුෂාර ජෝසප් විදියට. එහෙම නේ ගීත නම් ඉතින් මගේ ගීත ප්ලේ වෙනවා channels වල. ඉතින් සතුටුයි. ගොඩක් ස්තුතියි. අපිට ප්ලේ කරනවට. ඉතින් එහෙම සපෝට් එකක් හම්බෙනවා. මුදල් දීලා දේවා ඒවා. අනේ නැහැ. සින්දු ප්‍රොමෝට් කරගන්න. නෑ නෑ නෑ. එහෙම මුදල් දීලා නෙමෙයි. ඔය සින්දුවක් කරා net එක හරහා හිරු ආයතනයට දුන්නාම ඉතින් සයිට් එක හරහා දාලා තිබ්බාම ඉතින් ඒ එහෙම හපු ගීතයක් තමයි මේ. ඒ හැරෙන සංගීත කණ්ඩායම තමයි ගොඩක් මෙලියර ගිහිල්ලා තියෙන්නේ. අපි ප්ලේ කරපු ගීත තමයි ඔරිජිනල් එකට වඩා ගොඩක් කට්ටිය අහලා තියෙන්නේ. ඒතකොට තව නිර්මාණ එන්න තියනවාද වාගේ ඉස්සරහට? ඔව්. ගොඩක් එන්න තියෙනවා. හිමීට යමු. ගීත ටිකක් කියන්න ඕනේ. එමෙ මෙතුමක් කර වැඩක් කරමු. හිතුන්නේ නැද්ද ඉතින් ඔය අනුන්ගේ සින්දු ගායනා කරද්දී කවදා හරි ඔයාට මොකක් හරි ඇඟිල්ලක් දික් වෙයි කියලා හිතුන්නේ නැද්ද එහෙම? නෑ. ඒ කියන්නේ ඒ සින්දු වල ඔයා හිතනවාද ඔයා කියද්දී ශේෂ්ත්‍රේ ගායනා කරපු මුල් ගායනය කරපු ඔයාට හානියක් වෙලා සින්දු කියනවාද නැත්නම් හානියක් වෙන්නේ නැතුව සින්දු කියනවාද කොහොමද ඔයාලට ඒක දැනන්නේ? මට හිතෙනවා ඉතින් හානියක් නැතුව කියනවා කරනවාද?
මට ඒ ගීතේ දැනෙන විදිහට මම කියනවා ගොඩක් ආසාවෙන් අහලා ඊට පස්සේ මට හැඟෙන විදිහට මම කියාගෙන යනවා ඉතින් ගොඩක් රසිකෝ ඉතින් ඒකට ආසයි ඒ හින්දා ඒ කට්ටිය ගොඩක් ඉතින් ගීත ඒවා වැළඳගත්තේ ඔයාගේ ආශෙන් වා කියපු නිසා එහෙම හිතනවා ඔව් ඔව් අනුකරණය නම් කරලා නැහැ අහපු ගීතයට සාධාරණයක් වෙන්න ඉතින් ගායනා කරනවා නිතරම වේදිකාවේ තව දෙයක් තමයි තුෂාර ජෝසප් ජනප්‍රියයි මලගමක් ලංකාවට හඳුන්වලා දුන්න කියන එක ඔහු කියනවා ඉතින් ඒකට උත්තරයක් තියෙනවද මියන සෝදාන ඔයා තමයි මේ මලගේවල සින්දු ඒවා ගේනලා තියෙන්නේ අනේ නෑ හැදෙන්නේ ප්‍රශ්නේ මේ විසඳලා දෙන්න පුළුවන්ද අපිට ඒකෙම ඔව් දන්නේ නෑ ඇයි එහෙම කියන්නේ කියලා මේ ගීත නම් ඉතින් මුල්ම ඉන්දියාව හැමදේම ගීතවල මිනිස්සු අහන්නේ එමමයි අහන්නේ ඔය ගැටලු ඒක හිතා ගන්න බෑ මේ මේකයි ඉතින් බූට් සින්දු කියපුවාම ඉතින් මල් සින්දු කියන ඒවා ප්‍රථමට පළවෙනිදර ගායනා කරපු ගායකයා මම නෙමෙයි එහෙමුණත් එම අපේ ජෝතිබල මහත්මයාගේ ගීතවලත් ඕන තරම් තියෙන්නේ මේ විරහ ගීත තමයි මං හිතන්නේ වැඩි ගොඩක්ම ඉතින් ඒක දෙන්නේ තුන් දෙනෙක් එහෙම කිව්වට ඉතින් අපිට නේ ගොඩක් ගන්න බෑ කියන්නේ 195ක් අපිට ඉන්නවා නම් 90ක් අපිට ඉන්නවා නම් 10ක් ඉතින් කියන එක කොහොමත් පිළිගන්න අමාරුයි ඔව් දැන් සමාජ මාධ්‍යවල දාලා තිබ්බා ඔයාගේ ෆොටෝස් මෙවලා ඔයාට මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම වුණා නම් හොඳයි ඉතින් ඔකටත් උත්තරයක් අපිට දැක්කහම මේ පොඩි සතුටකුත් දැනෙනවා මේ ඒ වගේ පෝස්ට් එකක් දැක්කහම දුකක් හිතෙන්නේ නැහැ කාලයක් දුක හිතුණා මුලින්ම දැක්කහම දේශනේ මේ මොකද උනේ ඇයි මෙහෙම ඇයි මට මෙහෙම දැම්මේ දැන් මට ඒක ගාණක් නැහැ දැකලා හොර කවුරු හරි මොනාරි ඉතින් ඔය පෝස්ට් ගැන මට කියනවා කතා කරලා මෙහෙම දාලා තිබ්බනේ මාර වැඩේනේ කියලා කිව්වා මම කියලා මරුණේ ඉතින් මොකද කරන්නේ කියලා ඉතින් එහෙම නැහැ හිතේ මොකුත් නැහැ ඉතින් මට ඉතින් දැක්කම පොඩ්ඩක් hina යනවා ඇත්තටම හිතනවාද සමහරට ඔයාට ඉරිසියාව වලකපන්න ඉන්න කට්ටියව කරන්නේ කියලා එහෙම හිතන අවස්ථා තියෙනවා ඒ ආශ්‍රය කරලා නැති පිරිස තමයි ඉතින් මේ මං කියන්නේ කෙනෙක් අඳුරගන්න නම් පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න ඕනේ අපි වචනයක්වත් කතා කරන්නේ නැතුව කෙනෙක් ඇඟිල්ල දික් කරන එක වැරදි ලාන්තේ ඉන්න මනුස්සයා ආශ්‍රය කරා ආශ්‍රය කරන වචනයක් දෙයක් හරි කතා කරොත් තේරෙනවා මේ මෙයා කොහමද මේ මනුස්සයා කතා කරන විලාසයට හැම දෙයකටම එතන ඉතින් එහෙම වුණා නම් ඉතින් ඔහොම අඩපාරක්වත් අපිට එන්නේ නැති වෙයි. අද මේවත් රූපේවත් මයින්න බෑ. බෑ මිනිස්සු එහෙම මයින්න බෑ. මොකද වචන දෙයක් හරි කාත් එක්ක හරි කතා කරොත් අපිට ආගෙන අඳුර ගන්න පුළුවන්. ඒරෙන්න ඈත සිට අපිට නිගමනයට එන්න බෑ. මෙයා මෙහෙමයි කියන එක. මෙයාට අපි මෙහෙම කරමු කියන එකවත් හිතෙන්නේ නැතේ සමහරට කතා කරලා බැලුවොත් ඉතින් අපි එහෙම නැහැ. කාත්ක තරහ නැහැ. සරල මනුස්සය. තව මොනවා කරත් අපි තරහ නැහැ. ඉතින් මොකට තරහින් තේරුමක් නැහෙනේ. ඉතින් මම අහන්නම් දැන් මේ රට යන පෞතින තත්ත්වයක් තියෙනවනේ දැන් මේ අවස්ථාව තුළ ඉතින් ඔයාට වරමක් දුන්නොත් ඔයා මොකද්ද කරන්න හිතන් ඉන්නේ වරම් හැමෝටම හම්බෙන්නේ නැහැනේ ඔව් දුන්නොත් ඔයාට ලංකාවම පාලනය කරන්න එහෙම වරම් ලැබෙන්නේ නම් එපා හරි අහන දෙයට පොඩි උත්තරයක් දෙන්න දුන්නොත් වරමක් ගන්න පුළුවන් ද අවියා මේ අවස්ථාව බැහැ මේ අවස්ථාව බැහැ එහෙම නෙමෙයි වරමක් කියන්නේ මෙහෙමයි මුලින්ම සාමය මොකක් හෝ වෙන්න කටයුතු කරනවා ප්‍රසංග හෝ අනිත් කිසිම දෙයක් නෙමෙයි වෙන්න ඕනේ ඒක අපි ප්‍රසංග පවත්වන්නේද හැමදේම කරන්නේද මේක නිදහස තිබුණොත් පමණයි මේ රට සමගිය සාමය තිබු විතරයි ඉතින් මුලින්ම හැමදෙනා වෙනුවෙන් සාමය තමයි බලාපොරොත්තු වෙන්නේ يعني අපිට මේ අවස්ථාවේ පහුගිය කාලේ බලද්දී අපිට හදවතට දැනෙන වේදනාවක් තියෙනවා නේද මොකද ඒ තිබ්බ සමගිය සාමය නිදහස රටේ තිබ්බ ඒවා නැති වුණාම නැති වුණා හැමදේම දැනෙන දුක වාට කිව්වොත් ගොඩක්ම මේ ප්‍රශ්නය අපි කලින් දවසේ ප්‍රසංගයකට ගිහිල්ලා ඇවිල්ලා මම පොඩි වෙලාවක් නිදන් ඉඳලා S2 අරනකොට මට ඔය මේ අවස්ථාව තමයි දකින්න හම්බුනේ ෆෝන් එකකින්. එතකොට මම එකපාර නැගිටලා නිකන් පොඩි ෂොක් එකක් දෙන්න මොකද්ද මේ වුනේ ඇයි මෙහෙම අපේ ලංකාවේ අපේ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ කියලා එන කනගාටුවක් ආවා හිතර. ඉතින් ශෝකජනකයි ඉතින් කියන්න දේවල් නැහැ ඉතින් ඒක. මිනිස්සු මෙහෙම වෙන්න ආයි මින්මතුවට මේ වගේ දේවල් වෙන්න ඕන වෙන්න හොඳම අනික අපිට ගොඩක්ම සමීප කට්ටිය ගොඩක් ඉන්නේ අපේ සංගීත මිතුරෝ බෑන් හැමදේම ගොඩක්ම තියෙන්නේ ඔය සයිඩ් එකේ ඒ වගේ පැත්තක එහෙම වුණාම හිතර හරි දුකයි මොකද අපේ රසිකයෝ ඔය අතර ඕන තරම් ඉන්නේ නැති කවදාකවත් කාටත් එහෙම වෙන්න හොඳ නෑ මොනවා වේදින් දන්නේ කවුද දන්නේ අපි ජීවත් වෙනවා ඉතින් මේ හිතේ වේදනාවක් තමයි ඉතින් මෙහෙම වුණාම මොනවා කරත් මේක අපේ මේ අපේ කට්ටිය අපේ රට මේ අපේ රට අපේ මිනිස්සු මේක රටයි අපේ මිනිස්සු ඉතින් හරිම දුකයි ඉතින් ඉතින් ඒ දුක තත්ත්වයක් ලංකාවේ හැමතැනම තියෙද්දි ප්‍රසංග දැන් මේ වෙනකොට අඩු වුණාද වට මේ කියන්නේ
මේ පාලම කරනවා කොහොමත් නැහැ. ඔව් ඔව්. ඉදිරියට තියෙන දේවල් අඩු වුණාද? ප්‍රසංග අඩුයි. අඩු වුණා. ප්‍රසංග අඩුයි. සෑහෙන අඩුයි. ඒ කියන්නේ ප්‍රසංග තියන බෑ මේ තත්ත්වෙත් එක්ක ප්‍රසංග ඕන නැහැ. මේ අවස්ථාවේ ප්‍රසංග එපා. සින්දු කියන්නේ කොහොමද? හිත එකලාශයක් කරගෙන ගීත ගායනා කරන්න බෑ. හිත පිනවන්නත් මිනිස්සෙක්ගේ හිතක් පොඩක් තියෙනවනේ. මුහුණු දිහා දැක දැක හිතට හොරෙන් ප්‍රසංග වලට ගිහලා සින්දු කියන්න බෑනේ. එතන ප්‍රසංග නැති එක හොඳයි. ඉස්සලා අපේ රට එක තැනකට අරගෙන හැමදේම හොඳින් සිද්ධ වුණොත් ප්‍රසංග ඊට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔය අතර යන්න අතර වාගේ අමතර ව්‍යාපාර හැමකුත් තියනවද? දැන් පටන් අරගෙන. නෑ. මොකුත්ම නැහැ. අදහසකුත් නැහැ. තාම හරි අයිඩියා එකක් නැහැ. බලමු මොකක් හරි දෙයක් කරන්න ඕනේ. අදහසකුත් නැද්ද එහෙම? තියෙනවා තියෙනවා පොඩි පොඩි අදහස් ටිකක් තියෙනවා බලමු. තාම එකට හරියට එළඹෙන්න තීරණය කරන්න අමාරුයි. කලාකරුවෙක් විදියට මේ ආව ගමන හැටියටද අවුරුදු 5ක් සාරා ෆ්ලෑෂ් ඉදියා ඉතින් හටත් වයින් නැති අවුරුදු කීයක්ද වගේ මේ කාල වකවානුව? ඒ කියන්නේ සංගීතේ පටන් අරගෙන සින්දු කියන පටන් අරගෙන මයික් එක අතාරන් සින්දු කියන පටන් අරගෙන දැන් අවුරුදු 15ක් 15ක් එයා 15 කියන ලොකු කාලයක්. ලොකු කාලයක්. වයිසහන් නැහැ බෑ උපන් දිනේ අහනවා. ඔව්. උපන් දිනේ කවද්ද? 1985. 85 12/17. වයිස බය නැතුව කිව්වා. ඔව්. එයා ඔහොම දැන් තරුණ පහේ කොල්ලෙක් වගේ ඉන්නවා පද්වා කරනවා. ඉදිරියෙන් දා. මොකුත් නැහැනේ. සාමාන්‍ය දෙයක් නෙමෙයි මොකුත් නැහැනේ. විශේෂයක් නැහැ. ඉතින් අපිට වයිසක් පේන්නේ නැනවා. හැම වෙලෙම hina වෙලා කතා කරලා ඉන්න හින්දා වෙන්නේ ඇති. සතුටින් ඉන්න සතුටින් ඉන්න සතුටින් කන්න බොන්න නැතත් කන්න බොන්න නැතත් සතුටින් ඉන්න. hina. ඉතින් ඔහොම අතර යන අතරේ ඔයා දැන් එකපාරම මල් සින්දු කියලා කෙලින්ම මව් ගුණ ගී ගයන්න පටන් අරන් තියෙනවා. ඔව්. ඔයාටත් සම්මානයක් එහෙම ගන්න අදහසක් ඔළුවේ පහළ වෙලාද? අනේ එහෙම දෙයක් නැහැ. සම්මානයක් ගැන හිතේ නැහැ. මටත් හිතුණා ඉතින් හැමදාම මේ සින්දු කියන්නේ නැතුව කියන්න පුළුවන් ඉතින්. ඔව් ගීත ඕන එකක් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ එක එක ආකාරයට ගියා ඕන ගීතයක් මව් ගුණ හැමදේම ගායන කරන්න ආසයි. නමුත් ලැබෙන අවස්ථාවත් එක්ක මේ හම්බෙන ගීතත් එක්ක යන්න ඕන ක්‍රමෙත් එක්ක බලද්දි ඉතින් ගොඩක්ම හම්බෙන්නේ ඔය මල්පැත්‍ර බර සින්දු තමයි. ඒක තමයි මේ පැත්‍ර ගොඩක්ම ගීත ගායනා කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් කටි ආසයේ ගීත අහන්න නිසා ඉතින් මව් ගුණ ගීතත් දැන් ගායනා කරන ඉදිරියට මොන හරි ඒ පැත්‍ර ගායනා කරගෙන යන්න ආසයි. ඉතින් දැන් අපේ වැඩසටහනේ ගීපෙම අපේ වැඩසටහනේ අපි සින්දුවක් අහමු. පොඩි සින්දුවක් අහලා අපි බලන් ඉන්න කයිට. ඒ කියන්නේ මගේ ගීතේ නැතුව අපි මගේ ගීතයක් ගීම සින්දුවක් අහමු. පොඩි කොටසක්. ඔව් කොටසක්. මම කියන්නම් මම දෙවිනේට ගායනා කරපු ගීතේ මගේ කියලා මම කියපු ගීතේ. නුඹ දුන්නු වේදනා හිත පතුලේ සිර වෙලා අද ගැස්මේ පවා මගේ හීන තියා ඔබ අද වෙනස් වෙලා මට කීව තෙම් කතා මද සුලඟේ පාවුණා නුඹ ඈත් වෙලා මේ ටික කාලෙට මගෙන් දුරට ගියා ඇස්නයි හොඳයි නේ ඕවට ඉතින් ප්‍රතිචාර එන්න ඕනේ එන්න කියන්නේ අදවතර දැනන්න ගායනා කරනවා කියන එක ඒක හැමෝගෙම ලැබෙන්නේ නැහැ ලැබෙන්නේ නැහැ ඒක විශේෂ දක්ෂතාවයක් තියෙන්න ඕනේ ඉතින් තුෂාර දැන් ඔයාගේ සින්දු දැන් ඔයාට 6ක් 17ක් තියෙනවා 7ක් තියෙනවා 7ක් විතර තියෙනවා තියෙනවා ඉතින් ඔය අතරේ වේදිකාවේ කීයක් ගායනා කරන්න දෙනවද වේදිකාවේ දැනට මම මගේ ගීත 3ක් විතර ගායනා කරලා තියෙනවා මව්ගුණ ගීතේ තියෙන ගීත 4යි ඔව් මේනකොට වේදිකාවේ ගායනා කරනු ගීත ඔය 4 තමයි මව්ගුණ ගීතය ගැන කතා කරද්දී ගොඩක් දෙනෙක් කියනවා දැන් අපේ මේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් කට්ටිය දමිල භාෂාවෙන් ගියෝ කියන ගීතවල තනු ගන්නවා කියලා. ඒ සින්දුවත් එහෙම එකක් ඔව් එහෙම එකක්. මොකද ඔයාට එහෙම හිතුනේ දැන් මෙහෙ දක්ෂ සංගීත මන වාදන ශිල්පියෝ නැද්ද? මෙලඩි දාන කට්ටිය නැද්ද? ඉන්නවා. ඉන්නවා. අම්මෝ ඉන්න ඕන තරම් ඉන්නවා. හම්බුන්නේ මට මේ ඔයත් රැල්ලක් හදාගත්තද? ඒ කියන්නේ මමත් ඒ රැල්ල යන්න ඕන කියලා. නෑ එහෙම නෙමෙයි. ඒ වගේ ගීතයක් කිව්වා ඒ මෙලඩි පොඩ්ඩක් අර පුංචි කාලේ ඉඳන් කනේ තිබ්බ ඒවා හිච්ච දමිල ගීත නිසා මට හිතුණා නිකන් මේකට වචන ටිකක් දාමු කියලා. එහෙම තමයි ඔය ගීත නිර්මාණය වෙන්නේ. නැත්තම් අදහස ඔයාගේ අදහස මගේ ලිව්වේ මම තමයි. ආ ලියලා ඔයා වාගේම නිර්මාණයක්. ඔය නිර්මාණයක්.
ඉතින් ඒවගේ නිර්මාණ වලට දැන් සම්මාන හම්බෙන්න ඕනේ නැහැ. හම්බෙන්න ඕනේ නැහැ සම්මාන ඕනේ. කමන්නේ අහන්න යෝනේ. සම්මාන හම්බෙන්න ඕනේ නැහැ. තියෙන ජනප්‍රියත්වය සඳහා ඒ ලැබෙන සම්මාන. මේ ලැබෙන සම්මාන හොඳට නැති. ඔව්. තුෂාර ඔන්න වගේ මම පොඩි පොඩි ප්‍රශ්න ටික අහනවා. ඉතින් ඔයාලට උයන්න කරන්න හැම පුළුවන්ද? පුළුවන්. මොන වගේද? ඔන්න දැන් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඕනම දෙයක් තනියම කරගන්න පුළුවන්. ඔව්. ඔව් ෂේප් එකේ මැච් එකක් ගහගන්න පුළුවන්. එතකොට දැන් ගෙදර පෝල් පස් බිම එහෙම ගත්තොත් බැඳලා දුවා. ඔව්. ඔව් බැඳලා. බැඳලා මම බැඳලා. ඒක ගොඩක් කල්ද බැඳලා? ඔව් ගොඩක් කල් වෙනවා. ම බබාල හැම ඉන්නවද? ඉන්න බබාල දෙන්නෙක් ඉන්නවා. බබාල දෙන්නෙකුත් ඉන්නවා. එතකොට ඒ දෙන්න පොඩි අයද ලොකු අයද? ඔව් පුතයි දුවයි. පුතයි දුවයි. ඔව්. මෙතර මියුසික් වලට සම්බන්ධද? නෑ එයාලා තමයි පොඩි. තාම ඒ පැත්තට නෑ. එතකොට බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද? හොඳයි. ගෙදරදී. නොඅඩුව හැමදේම ලැබෙනවා. ලැබෙනවා. එතකොට දැන් වා දැන් ජනප්‍රිය පුද්ගලයන් ලංකාවේ. එතකොට ගෑන් ළමයිගේ එහෙම ගොඩක් කරදර ඇති කතා කරා. එතකොට ගෙදරින් ඒවට අකමැත්තක් දක්වනවද නැත්නම් කොහොමද? එතන ප්‍රශ්නයක් නැහැ. ඉතින් දන්නවා ඉතින් ගීත ගායනා කරනවා. ඒ රසිකයෝ කතා කරනවා. ගෑනු පිරිමි ભેදයක් නැහැ. විතරම කෝල්ස් කරනවා පොඩි ළමයි වැඩි හිටියෝ. එහමගෙන් කෝල්ස් එනවා. ඒවත් සාමාන්‍ය දේවල් නිසා එහෙම ප්‍රශ්න නැහැ. එතකොට දැන් ඔය ගොඩක් කට්ටිය කාර්යබහුල වෙද්දි කියන්නේ ජීවිතේ ජනප්‍රිය වෙද්දි තමන්ගේ බිරිඳ අමතක කරලා දානවා. ඔයාටත් එහෙම හිතලා දින අවස්ථා තියෙනවද? එහෙම වෙන්න ඕනේ නැහැ. ඉතින් අපිට නැති බැරි කාලේ හිටියනේ ළඟ. ඉතින් තියෙන කොටයි අයින් කරන්න අපි එහෙම. එහෙම දෙයක් නෑ. ඉන්න ඕනේ හැමදාම ඉන්න. මරණතුරාවට ඉතින් ගත්තගෙනත් එක්ක ඉන්න ඕනේ. එතකොට හදවතේ ගායකයෝ කියලා ඉන්නවා ලංකාවේ. දැන් හදවත ගායක දෙන්නෙක් ඉන්නවද එක්කෙනෙක් ඉන්නවද ලංකාවේ? හරි ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඔවත් දැන් හදවත ගායකයන් වලට යන්න යන්නේ. එතනදී ඔයාලට දැනන දේ මොකද්ද? හදවත ගායකයෝ කියන්නේ මෙහෙම ඉතින් ගීත අහනවා නම් ඉතින් ප්‍රියමනාපයි නම් එහෙමනේ අපි සාමාන්‍යයෙන් එයා ප්‍රියයි නම් අපි එයාට කැමති නම් ඉතින් හදවත ලංකර ගන්න ඉතින් සතුටුයි. ඉතින් මේ එහෙම හදවත ගායකයෝ නෙමෙයි ගීත මට ඕනේ මගේ ගීත රස විඳින්න අහන් අඩුපාඩු කියන්න හොඳයි නම් අහන්. එහෙමනේ කට්ටි වෙනඳ ගන්න විදිහට ඉතින් අපිත් යමු ගීත ගායනා කරමු. ඒ දෙතේම උතේ ගායකයෝ දෙන්නේ කීයට කමක් නැහැ. දෙන්නේ කීයට කමක් නැහැ. එහෙම එහෙම හදවතේ ගායකයෝ කියලා ඉතින් එහෙම එහෙම වෙන්න ඕනෙත් නැහැ. මේ හදවතේ ගායකයෝ අපිත් ඉන්නවා. ඉතින් ගොඩක් කට්ටි ඉන්න ප්‍රවීණ ඕන තරම්. අපිත් නිතරම අපේ හදවතේ ගායකයෝ ඒගොල්ලෝ තමයි ඉතින්. එතකොට දැන් ඔයා ජනප්‍රිය පුද්ගලෙක් වුණාම ඔයාගේ රුව සහිත දේවල් ටැටූස් වලින් අපේ ආදරණීය මල්ලිලා අයියලා ඇඟේ ඇඳ ගන්නවා. ඉතින් ඒ සම්බන්ධව කිව්වොත් ඔයාලට දැනෙන සතුටු මොකද්ද? සතුටු ඉතින් මගේ පින්තූරත් මම දැකලා තියෙනවා සමහර මලිලාගේ මේ ඇඟේ සමහර තැන්වල තියෙනවා. ඉතින් මේ ගොඩක් සතුටුයි. ඉතින් මේ ඒවා දැක්කහම ඒත් එක්කම පව් ඉතින් එහෙම කරන්නත් එපා. ඉතින් තමන්ගේ ශරීරේ ඇයි එහෙම අපේ එකක් ගහගන්න එහෙම ඕනේ මේ ආදරේ තමයි. ආදරේ තමයි. නමුත් ඒක අයින් කරගන්න මොකක් හරි ප්‍රශ්නයක් ආවම අයින් කරන්න සැහැණ අමාරුයි. ඉතින් ඉතින් ඒ වගේ අවස්ථාවක් හැමෝටම ලැබෙන්නේ නැහැ. හැමෝටම ලැබෙන්නේ නැහැ. සතුටුයි ඉතින්. ඒ ආදරය කරන නිසා ඒ තරම් ආදරයක් ඉතින් ලැබෙන්න නම් ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ. තමන්ගේ ශරීරේ තව කෙනෙක් ගිරුවක් කොටන තරම්. ඒක තමයි ජනප්‍රියත්වය. ඉතින් ඔය ජනප්‍රියත්වය සැලකිල්ලටගෙන අපේ ඉන්න දේශපාලන වාසි ගන්න ඉන්න අය. අපාට ඡන්ද இல்லන්නේ අවස්ථාවක් ඇවිල්ලා නැද්ද? இல்ல නැද්ද? අනේ. இல்லම අපේ පක්ෂයෙන් මෙහෙමයි කියලා. නෑ නෑ. අද වාට වරමක් දුන්නොත් ඇමති කෙනෙක් වෙන්න. ඔයා කැමතිද බාර ගන්නවද ඒක? බාර ගන්නවා. බාර අරගෙන. හැබැයි මට උනේ හැමදාම සින්දු කියන්නත් නෙමෙයි. මොකක් හරි දෙයක් කරන්න ඕනේ. අපි ජීවත්ලා ඉන්නකම් මැරෙන්න අපි මොතක් හරි තියද්දි අපි මොකක් හරි දෙයක් කරන්න ඕනේ. දෙයක් හොඳට රටතර හරි මොකක්ද හොඳ දෙයක් කරලා ඉතින් මේ ගමනෙන් එතරෙන්න තියනනම් හොඳයි. ඉතින් වරමක් ලැබුණොත් ජනතාව දිහා දෙයක් කරනවා. අනිවාර්යෙන්ම එහෙම වෙන්න අවශ්‍ය නැහැ. එහෙම වෙන්න ආස නැහැ. මේ ජීවිතේ මට හොඳයි. මම කිව්වේ මගේ වරම ගැන විතරයි. දැන් අපි දැන් ගත්තොත් ශිහාන් මීරංග. ශිහාන් මීරංගට ඔයාලට අභියෝගයක්ද එයාට අභියෝගයක් වෙනවද? අනේ නැහැ එහෙම නැහැ. ඒගොල්ලෝ ප්‍රවීණයෝ. අපිට කලින් ෆීල්ඩ් එකට ආපු කට්ටිය. ඉතින් ඔයා ප්‍රවීණයි ප්‍රවීණයි කියලා ඔයාට ප්‍රවීණ වෙන්න බැරිද? එදෙන්ට යන්න ඔයා මාර්ගය හදාගන්න නැද්ද? තව කාලයක් යද්දි බලමු. ඉතින් මොකක් හරි වෙයි. තව කාලයක් යමු. අපි තව කල් තියෙනවා. කියන්නේ දැන්ම සංගීත දිවයෙන් සමුගන්න හිම අදහසක් කරන්නේ නැහැ. නෑ. ගීත ගායනා කරනවා. ගීත ගායනා කරන්න ඕනේ මේ රසිකයෝ වෙනුවෙන් ඉතින්. අහනවා නම් අපි ගීතයක් කියමු. තව එකක් මට අහන්න තියෙනවා. දැන් ඔයා කලාකරුවෙක් විදිහට ඔයා ගොඩක් ජනප්‍රියයිනේ. එතකොට කෑල්ලමයි ඔයාගේ කරේ එල්ලෙන්න හදනවා.
ඒක අපි දකින්නවනේ. එහෙම වෙලක් තියෙනවා අවස්ථාවක්. ඒ ඒ ෆොටෝ එකක් හරි මොනවාරි ගන්න. ඔව්. එතකොට මේ ඒක කරදරයක්ද වට? සමහර මෙහෙමයි. මේක කියන්න ඕනේ ෆොටෝ ගන්නවා ගොඩක් කට්ටි ඉතින් සමහරව ඇවිල්ලා ෆොටෝ එකක් ගන්න වෙනකොට එන අමාරුයි ඉතින් ෆොටෝ එකක් ගන්න. එහෙම හැසිරෙන්න එපා. අපි අසර වෙනවා මිනිස්සු ඉදිරියේ ගොඩක් කට්ටි එහෙමයි ගෑන ළමයි ඉන්නවා. අපිත් කැමතියි කතා කරන්න. අපිත් ආසයි කතා කරන්න. අපි වචනකින් ලස්සනට අපි කතා කරලා එහෙම ඉමු. ඉතින් සමහර කට්ටියන් චුට්ටි කරදරයක් තියෙනවා. ඒ වෙලාවට නම් මම දුවනවා. ඒ කියන්නේ මේ අකමැත්තකින් නෙමෙයි. මොකද එන්න අමාරු නිසා. එහෙමද? එහෙම අවස්ථාත් එළඹිලා තිනවා ගොඩක් ඉතින්. ඒ අවස්ථා වැඩි. ඒ අවස්ථා වැඩි නිසා රසිකත්වය ඉතින් ආදරය හැමදේම ඉතින් අපිට තේරෙන නිසා හිතන නිසා ඉතින් දන්න නිසා පාඩු ඉතින් හසගෙන ඉන්නවා. ඔයාලට ඉන්ස්ට්‍රුමන්ට් එකේ ප්ලේ කරන්න පුළුවන්ද? බෑ. මොකුත්ම බෑ. බෑ. ඒතර සංගීතය හොඳ හදාරලා දිනවද? නැහැ. හදාරලත් නැහැ. එතකොට මුලික වගේ ආభాෂයෙන් තමයි අම්මගේ ආభాෂයෙන් තමයි ආවේ. ඉතින් සංගීත කණ්ඩායමේ දක්ෂෝ ඉන්නවනේ වගේ සහරා ෆ්ලෑෂ්. එතකොට ඒ අයත් එක්ක ඔයා ගනුදෙනු කරද්දී ප්‍රසංග වේදිකාවේ උඩ හැසිරෙද්දී ඔයාලගේ තියෙන සහවිවිධතාවය හොඳටම තියෙනවද? ඔව්. හොඳටම තියෙනවා. හොඳ සමගියක් තියෙන අපි ඉතින් විහිළුවෙන් තහලෙන් උඩ ඉන්නකොටත් මොන මොන හරි විතරම කීව කීව ඉතින් අපි අනිත් සමාජයත් එක්ක විහිළුවෙන් තහලෙන් වැඩේ ලස්සනට ඉවර කරනවා. ඉතින් ඒක හරි සැහැල්ලුයි ලේසියි මීට වහම. ඉතින් අනිත් සහෝදර හැමෝමත් එහෙමයි. ඔයාගේ දැන් මේ ජීවන දැන් මේ ගමන ආව ගමනේදී ඔයාලට උදව් කරපු අය ඇති ගොඩක්. ඉන්නවා ගොඩක්. නම වශයෙන් කියන්න පුළුවන්. නම වශයෙන් කියන්නේ ඉතින් මට ගීත ගායනා කරන්න දීපු අවස්ථාවක් දීපු හැමෝටම ඉතින් ගොඩක් ස්තුතියි. ඒ අරින්න කවුරුත් මට මෙහෙම 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 කියලා කිව්වේ නැහැ. මේ වට්ටන්න පිටස වැඩි වුණා. නෑ එහෙම කට්ටි හිටියෙත් නෑ. තරහයි කියලා එහෙම කවුරුත් නෑ. ඉතින් තරහ වෙන්න එහෙම කවුරුත් හිටියේ නෑ. ඉතින් ගීතයක් ගායනා කරනවා කියලා අපි කාත් එක්ක තරහ වෙන්න හොඳ නෑ. එහෙම මොකද වෙන්නේ? අපි නිතරම හිතන්න ඕනේ හැමෝම හොඳින් ඉන්න ඕනේ. මම විතරක් නෙමෙයි කන්න බොන්න ඕනේ. හැමෝම කන්න ඕනේ. මංගේ හැමෝම වහන කියන්න ඕනේ. එහෙම නම් සතුරු ඉතින්. يعني වාගේ වටපිටාව වෙන යාළුවෝ වුණත් වාරක් ටිකක් සපෝට් කරනවා. ඔව් ඔව් ඔව්. මට ආදරේ. එතකොට අඳින්න පළඳින්න තියෙන ඇඳුම් එහම ආසයි දේවල් ඇතින්නේ මොනවද යන්නේ? කළු සුදු නම් කැමති. පාට වලින් ගත්තත් ඔව්. ගොඩක් මේ ඉතින් කළු ෆැෂන් ගැන. එහෙම නෑ. සරල විදිහට ජීවත් වෙනවා. සරල විදිහට. ඔව්. ඔයා කතෝලිකද බෞද්ධද? මගේ තාත්තා කතෝලික. අම්මා බෞද්ධ. එතකොට පන්සල් යනවා. පන්සල් යනවා. ජ්‍යොතිෂ විශ්වාස කරනවා. විශ්වාස කරනවා. සමහර දේවල් නැහැ. යන්නේ නැහැ. විශ්වාස කරනවා යන්නේ නැහැ කියන එක තේරුම්. වෙන්න තියෙන දේවල් වෙනවා. විශ්වාස කරලා කියලා දෙයක් නැහැ. මම හිතන්නේ වෙන්න තියෙන දේ විතරම වෙනවා. ඒක කාටවත් අන්න නැහැ. ඉතින් වෙන්න තියෙන දේවල් වෙනවා. ජ්‍යොතිෂයක් බැලලා ඉතින් එහෙම අනවශ්‍ය දේවල් වලට දාගෙන ජීවත් වෙන්න හරි අමාරුයි. ඒ නිසා ඒ පැත්තට නැඹුරු නෑ වැඩි. ඒතර ඔයාලා තනි ආරාධනාවක් ලැබුණ විදේශ රටක ගීත ගායනා කරන්න ඉන්න කියලා යනවා. චාන්ස් හම්බ වෙනවද? කියන්නේ කාලේ හම්බ වෙනවද මේ ප්‍රසංග නිසා? නෑ මම අහන්නේ ඔයා යනවද? ඒ කියන්නේ දිගටම නෑ. ෂෝ දෙක තුනක් හම්බුනොත් ඔයා යනවද? ඔව් ටුවර් එකක් යන්න. බෑන්ඩ් එකට පොදේ. බෑන්ඩ් වල තිබුණේ නැත්තම්. තිබුණ නැත්තම්. බෑන්ඩ් එක වැඩ තිබුණේ නැත්තම් ඉතින් කාලයක් නිවඩ හම්බුනොත් ගිහිල්ලා. ඒ කියන්නේ මම ඉතින් ඔයාලට කවදාවත් මේ යන්න හම්බෙන්නේ නැහැ. හැමදාම බෑන්ඩ් එකේ කොහොමද ගෙවිම් කටුවේ මොදල යනවද? හොඳයි. ප්‍රශ්නයක් නැහැ. ජීවත් වෙන්න ඇති. ඇති. ඉතින් ඒවා වැඩි වෙන්න ඕන අඩු වෙන්න ඕන කියලා. ඒකට ඉනාවක් ගියම ඔක්කාර ඉති තියෙනවා. දැන් මේකනේ පඩි වැඩි වෙනවා නම් කවුරුත් කැමති නේ. ආසයි. කවුද කැමති? හැමෝම කැමති. හැමෝම පඩි වැඩි වෙනවා කැමති. අපිත් කැමති. වැඩි වෙනවා මේකයි. තියෙනවා මෙහෙම. මේ මොකද මම අහන්න ආවේ මේ ඔයාලට ගෙවන්නේ නැහැ කියලා එහෙම ආරංචියක් තියෙනවා. ඉතින් ඒක නිසා හිත ඇවුලගෙන ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා ඉතින්. අනේ නැහැ. ගේම් කටුත් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ දේවල් පෙදිපේ හරියට කරනවා බෑන්ඩ් එක. නායකතුමා හොඳයි. හෙඩ්ලොක් නේ. ඒ නායකතුමායි හොඳකම තියලා තමයි මේ කලම මේක රැඳිලා තියෙන්නේ. අපි ඉන්නේ. ඉතින් ඔහොම යන අතර ඔයාලට වෙන බෑන්ඩ් වලින් එහෙම ආරාධනා එහෙම ලැබිලා ඇති නේ. ෂාර වරෙන් අපිත් එක්ක සින්දු කියමු බෑන්ඩ් එක කියලා එහෙම කියලාද? නෑ. දැන් සහරා ෆ්ලෑෂ් ආවට පස්ව නම් කවුරුත් එහෙම කතා කරලා නැහැ. බගින්නම කියන්නේ. ඔව්. ඉතින් ඉන්නේ නෑ. බිරිඳ එන ආයිස් කලින් කතා කරා. බිරිඳ හම්බුනේ කොහමද ඔයාලට? හම්බුනේ ප්‍රථම ප්‍රේමේ. ඔව් ප්‍රථම. දොලේ ප්‍රථම ප්‍රේමේ අද වෙනතුරු ශක්තිමත් වෙලා ඇඳලා තියෙනවා. ඔව් තාම ඉතින් අපි දෙන්න හොඳට ඉන්නවා. ඒත් එයා ගීතයක් එහෙම ලිව්වේ නැද්ද ගායනා කරන්නේ? නේ නේ. එහෙම ගීත වෙනස්ම ඒවා නැහැ. ඉතින් මේ මට ලැබෙන ගීත තමයි මම ගායනා කරන්නේ. සමහර අය කියන හිතේ තියෙන දේවල් තමයි මේ ගීතෙන් එලි දක්වන්නේ රටට කියන්නේ මිනිසුන්ට කියන්නේ කියලා. ඒක ඔයාගේ හිතේ තිබ්බ දේවල් ද යන්නේ? නැහැ. එහෙම මගේ අයිඩියාස්වත් මේ හිතේ තිබ්බ මගේ මේ ගීතයකට කිසිම එහෙම සම්බන්ධතාවක් නැහැ. මගේ මේ මට ලැබෙන වචන වලට මට ලැබෙන මෙලඩියට මට මම ඒක කියනව පමණයි.
වචන ටිකක් තේරුම් අරගෙන ඒ විදිහට කියන එච්චරයි නැත්නම් අද්දකීම් නෙමෙයි. එතකොට දැන් ඔයාගේ විනෝදාංශය මොනවද තියෙන්නේ? ගොඩක්ම කාටුන් බලන එක තමයි. එහෙනම් පොඩි ළමයි ඉන්නවා තමයි. නේ 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 මරු කාටුන් මරු. බලන කාටුන් ටිකක් කියන්න කොහෙද විතරම. දැන් නම් බැලුවෙත් නැහැ කාලයක් තිස්සේ ප්‍රසංගනේ කාටුන් බලලා තිබුණා ඉතින්. ඒ අතරේකින් ඔය සූර්පප්පා හින්නේ මරු. එහෙනම් දැන් ඉලස්සනේ. ඒක ජිම් එහෙම යනවද? ජිම් මේ යන්න පොඩි ආසාවක් තිබ්බා. කාලෙක කලින් සතියක් විතර ගියා ඉතින් නැතුණා. ඉතින් කියනවා ගීත ගායනා කරනවා නම් රූපෙත් හරි වැදගත් කියලා. ඉතින් ඒ රූපය ඔය හරි විදිහට තියාගන්න ඔයා උත්සාහ කරන්නේ නැහැ. නෑ විශේෂයක් දක්වන්නේ නැහැ ඉතින්. ඉන්න විදිහට ඉන්නවා. එහෙම විදිහට ඉන්නවා. ඒ කියන්නේ කිසිම රූපලා යන කටවද මොකක්ද? අනේ නෑ නෑ නෑ. සරල මිනිස්සෙක් ඉඳලා ගම්පොළ ජීවත් වෙන ක්‍රීම් ටිකක් තිබ්බොත් ගා ගන්නවා. ක්‍රීම් ටිකක් තිබ්බොත් ගා ගන්නවා එච්චරයි. ඉතින් තුෂාර දැන් මේ ලංකාවේ ඔයා ගොඩක් විප්ලයක් කරාන වාගේ ගීත වලින් කැමති අපේ ජේපම බලන් ඉන්න අයට ඔයා ජනප්‍රියම උන අතිශය ජනප්‍රිය උන ගීතේ කොටසක් රස විඳින්න තියනවා. මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ, ඔබ සතුටු නම් මට දුක ඇත්තේ නෑ, හැමදේම විසඳන්න කාලයට බෑ, වෙන් වී ගිය අපි යලියෙක් වෙන්නේ නෑ, මිය යන්න සූදානම් පෙරදුම දරන් සමරන්න එනවාද සුදුමල් අරන්. ඒක තමයි මගේ ජනප්‍රිය ගීතේ. මම දැන් ඕක කොච්චරක් විතර දැන් අහලා තියෙනවද ලංකාවේ? මේකේ YouTube වල බලලා තියෙනවා. මේන පහක් බලලා තිබ්බා මේකේ ඔරිජිනල් ගීතේ. එතකොට දැන් ඔය එක සංකල්පයක් තෝරගත්තා ඔය නිය යන්න සූදානම්. එතකොට අතන මලගමක් වගේ තමයි තියෙන්නේ. දකින්න ගෙනාට කෙලින්ම කියන්න පුළුවන් මේක ඇන්ඩියාවෙන් පටන් ගන්න දෙයක් කියලා. ඒක 1 2 3 කියලා ඔහොම දැන් පොලිමට එනවා ගීත ටික. ඒ දේවල් එන්න ඔතෙන්ට කටයුතු කරේ කවුද? අපේ සංගීත කණ්ඩායමේ කොස්තා තමයි මුලින්ම මට මේ යන සුදානම් ගීතය ගෙනත් දුන්නේ. ඉතින් කොස්තාගේ ඉල්ලීමක් මත අපි දෙන්න එකතු වෙලා මේක කියමු කියලා සංගීත කණ්ඩායම පටන් ගත්තා. මුලින්ම ගායනා කර මේ යන සුදානම් ගම්පල ප්‍රසංගෙදී සහර ෆ්ලෑෂ්. ඊට පස්සේ අපේ සංගීත කණ්ඩායමේ රිදම් විතර වාදන ශිල්පියා අපේ හර්ෂණ ප්‍රසාද් බබා, එයා තමයි හිතගාව හින මාලිගේ ගීතේ තනුව. ඒ අතරින් ගීත දෙකක් තුනක් කරා. ඒ විදිහට තමයි මුල් ආරම්භය ලැබුණේ. කොස්තා තමයි කොස්තා හරහා තමයි මුල්ම මගේ ගීත 1 2 3 කියලාම සංකල්පයක් විතර යනවා ඒ ගීත වල. එහෙම නෑ, ලැබෙන්නේ මට ලැබුණේ ඒ ආකාරයේ ගීත ටිකක් තමයි කියන්න. ඒක නිසා මම ඒක කිව්වා. මගේ ඔයාට විශ්වාසද ඔයා ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් වෙනස් කරා කියලා? ගිය පාරක් වෙනස් පැත්තකට දැම්මා කියලා? එහෙම නෑ. එහෙම දෙයක් හිතන්නේ නෑ. ඒත් එහෙම පෞද්ගලික අදහසක් තියනවා අපේ රසිකයා මොකක් හරි කරන්න ඕනේ වෙනස් දෙයක් කරන්න. වෙනස් දෙයක් කියන්නේ මම ගොඩක් කැමති හින්දි ගීත ගායනා කරන්න, පැරණි හින්දි ගීත. ඉතින් මොකක් හරි හින්දි ගීත කවර් ටිකක් කරලා මේ අපේ රසිකයින්ට දෙන්න ආසයි අහන්න. වෙනස් දෙයක් වේදිකාවේ ගායනා කිව්වොත් එහෙම කවර් ගැන තුෂාර දැන් ඔයාව කියනේදී වැරදි, ඔයා පොඩ්ඩක් මේක හදාගන්න කියලා ඔයාට ඒ කවුරුහරි කෙනෙක් පෙන්වන වැරද්දක් හදාගන්න ඔයාට ආත්ම ශක්තියක් තියෙනවද? ඔව්. දැන් ඔයා කියන්නේ ඔයා මට කියන්න ඕනේ නැහැ. අනේ එහෙම කියන්නේ නැහැ. මොකක් හරි දෙයක් කවුරුහරි කියනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න, කල්පනා කරන යකි ඇත්තද? ඒක සාධාරණත්වයක් තියෙනවා නම් ඉතින් ඒ විදිහට කටයුතු කරලත් තියෙනවා. ඒ විදිහ තමයි ඔය ගමන යන්නේ. ඔව්. ඉතින් ඔයාට මොනවද තියෙන්නේ Facebook, Twitter, Instagram එහෙම තියෙනවද? ඔය ඒ පැත්තට ගොඩක් නැඹුරු නැති පුද්ගලෙක් විතර තමයි අපි දකින්නේ. ඔව්. يعني හරිම සරල විදියට ජීවත් වෙන විදියට. නමුත් තමන්ගේ ජනප්‍රියත්වය, රසිකත්වය රඳා පවතින්නේ දැන් ඒවත් ඕන වෙනවා. ඔව්. ඉතින් ඒ සම්බන්ධව ඔයා ඒවට වැඩි උනන්දුවක් දක්වන්නේ නැද්ද? ඔයාගේ තියෙනවද එම Facebook ගිනුමක්? මුලින්ම අපි කවුරුත් කැමතිනේ අපිට මොකක් හරි Facebook එකක් හරි account එකක් තියනවා නම් ඉතින් කැමති නිසා මමත් ආසාවෙන් එකක් හදාගත්තා. ටික කාලයක් Facebook හිටියා. ඊට පස්සේ account එකකට මොකද වුනේ කියලා මට තේරෙන්නේ නැහැ. මං වැඩි option දරන් හිටියේ නැහැ. ඕක ආයෙ ගන්නවත් නැදන හිටියේ. ඉතින් ඒ හින්දා ඒක එහෙම මත ඇරුණා. ටික කාලයක් ඉන්න ගමන් ඉතින් එක එක post රටන ගත්තට පස්සේ මට Facebook ඕන නැහැ කියලා හිතුණා ජීවිතේට. නිකන් හිතරිද්ද ගන්න ඕනේ නැහැ. ඒකින්ද මම එහෙම Facebook මට අතහැරලම ගියා. Imo, WhatsApp, Viber ඒවා මුකුත් නැහැ පාවිච්චි කරන්නේ. මේ තේරුමන්නේ කතා කරන වෙලාවක් හම්බෙන්නේ නැහැ ඉතින්. කාලය අඩු නිසා ඒවා පාවිච්චිුනේ නැහැ. දැන්ට තුසාර සඳකලම් කියලා page එකක් තියෙනවා. ඒක කරන්නෙත් අපේ
සහෝදරෙක් තමයි සහෝදර දෙන්නෙක් අපේ ලක්මා උදයන් සිසුන් මං ආවේ පහුගිය කාලේ ඔයාගේ නමින් විවිධ විවිධ දේවල් සිදු වුණා තුෂාර ජෝසප් නමින් විවිධ විවිධ දේවල් අපිට අහන්න ලැබුණා ඒ සම්බන්ධව කතා කරන්න තමයි ඒක මම මතක් කරේ එහෙම දේවල් වෙලා තිනවා කියන නරක දේවල් ඔයාගේ නම භාවිත කරගෙන ඔව් ඔව් එහෙම ගොඩක් දේවල් වුණා ඉතින් මේ මම Facebook නැහැනේ අතරම ඉතින් මගේ නමින් ගොඩක් account හදාගෙන ඉතින් කොල්ල විරසක් ඉතින් නිකුත් දේවල් කරා මට ආරංචි වුණා සමහරව මට චෝදනා කරේ නැහැ හැමෝම ඇවිල්ලා මගේ මුලින් ඇහුවා විතරයි ඉතින් බැනපු කට්ටියත් හිටියා මම ඒගොල්ලන්ට තේරුම් කළා සමහර අවස්ථාවෙදී කෝල් අරගෙන පාවා කියලා දිනවා මෙහෙම වරදක් වෙලා තියෙන සමාවෙන්න මම එහෙම කෙනෙක් නෙමෙයි මම දන්නේ නැහැ ඉතින් සමාවෙන්න ඕගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න ඒකල chat කරන්න මගේ නම ගොඩක් ඉන්නවා ඒ මම නෙමෙයි කියන එක මම ගොඩක් කට්ටියට කියලා දිනවා එහෙනම් මේ ගොඩක් කට්ටියෙන් දන්න මම දැන් සංගලත් කියලා දිනවා මම FB නැහැ කියලා ඉතින් මගේ තුසාර සඳකලම් කියලා page එකක් තියෙනවා ඒක කරන්නේ මම නෙමෙයි මගේ සහෝදර දෙන්නෙක් අර අපේ ගයන් මල්ලි ලක්මල් ඒ දෙන්නා තමයි මේක සහයෝගය දෙන්නේ ඉතින් ෆොටෝ එකක් හරි දානවා නම් ඒගොල්ලෝ තමයි දාන්නේ කමෙන්ට් එකක් මම ඒකට මැසේජ් එකක්වත් බලන්නේ නැහැ එතකොට දැන් ඔය කියන අතරේ ඔයාට විදේශ සංචාරයෙම තියෙනවනේ දැන් කණ්ඩායමත් එක්ක යනවනේ එතකොට එහෙන් ලැබෙන ප්‍රතිචාර මේ ලංකාව වගේම තියෙනවා මේ ඔව් ඔව් එහෙ කට්ටිය ගොඩක් අපිට ආදරේ ඉතින් අපේ කට්ටිය ගොඩක් මම අහන්නේ අපිට නෙමෙයි ඔයාලට ඔව් මට ඔව් ගොඩක් ආදරේ හි හි ඉන පිරිසත් අපේ රසිකයෝ වැඩ කරන ශ්‍රී ලංකාව අපේ ජනතාව ඉතින් එනවා ප්‍රසංගයක් තිබුත් අනිවාර්යයෙන්ම සැලකිලි හොඳයි මම මේ හොඳයි සතුටුයි ඉතින් එතකොට සහරා ෆ්ලෑෂ් වාදන සංගීත කණ්ඩායමේ වාගේ හොඳම යාළුවා හොඳම කිව්වොත් හොඳ නෙමෙයි හොඳම හොඳම යාළුවා කියලා දැන් අනිත් අය තරහ වෙයිද නැහැ හැම කියන්නේ නෑ නෑ එහෙම නෑ ඉතින් හැමෝම යාළුවෝ තමයි ඉතින් වැඩි වෙලාවකට ඉතින් ආශ්‍රය කරන ෆැන්ටවයි ජයතුයි තමයි ඉතින් අපි තුන්දෙනාට විවේකයක් තියෙන්නේ කතා කරන්න හරි ප්ලේස්ලා නිතරම වේදිකාව උඩ ඒතර ජීවිතේ වාට අමතක කරන්න බැරි සිදුවීමක් තියෙනවද ඒ කියන්නේ සරල දෙයක් නෙමෙයි ගොඩක් ගැඹුරු විදියට මට මේක අමතක කරන්න මෙර දෙයක් වුණා වාගේ ජීවිතේ වෙලා දිනවා දෙයක් එහෙම විශේෂ මොකුත් නැහැ ඉතින් ආපු ගමනේදී එහෙම දේවල් අඩුයි ඉතින් සාමාන්‍ය ජීවිතයක් කොහේ ගෙවාගෙන ආවරෙන්න හිතරිජිත අවස්ථා තියෙන මොන තරම් ඉතින් ඒක මතක නැහැ කියන්න බලන්න ඒවා නිකන් ඉන්න ගමන් සමහරවල් මතක් වෙනවා මට මම මෙහෙම හිටියානේ මට මෙහෙම දේවල් වුණානේ සමහර අවස්ථාවල අපි මෙහෙම හිටියානේ දැන් මෙහෙම ඉන්නවනේ ඒක තමයි ඉතින් ලොකුම සිදුවීම ජීවිතේ ඒතර දැන් ඔයාගේ දැන් ඔයා කො ඉස්සලා බෞද්ධ කටයුතු වලට සම්බන්ධ වෙනවා කියලා ඔයා බෞද්ධෙක් විදියට ඒ දේවල් හොඳ ආකාරයෙන්ම කරනවාද අඩුයි ඉතින් අපිට පන්සල කාලේ අඩුයි පන්සලකට යන්න ගොඩක් දවසකින් ඇත්තටම බැරි වුණා කාලයක් තිබුණා යන්නත් ඕනේ අපේ පන්සලෙන් මොනවා හරි දෙයක් අපි කරන්නත් ඕනේ එහෙම තමයි ජීවිතේ දැන් ඔය යන ගමනදී ඔයාලා ලොකු ලොක්කෝ ලොකු තනාදීනවල ඉන්න මිනිස්සු මුණ ගැහෙනවනේ අත එයාලගෙන් සහයෝගය මේකට දිගටම තියෙනවා අනේ එහෙම සහයෝගයක් බලාපොරොත්තු වෙන්නේ කායෙන්වත් අපේ ගමන අපි යනවා ඉතින් දැක්කොත් නිතරම උදව්ව කර නෙමෙයි ඕන කෙනෙක් එක්ක කතා කරනවා ඉහළ පැලැන්තිය කට්ටිය හෝ කවුරුන් හෝ වේවා උදව්ව කියලා බලාපොරොත්තුෙන් ආශ්‍රය කරන්නේ රසිකත්වයට ගරු කරලා කතා කරොත් අනිවාර්යයෙන්ම කතා බහ කරනවා එහෙමයි සහයෝගය කියන්නේ ඉතින් ගීතයක් අහනවා කියන්නේ ඒක තමයි ඉතින් ලැබෙන සහයෝගය තුෂා අපේ දැන් මේ කතාවේ අවසාන හරිය වෙද්දී තුෂාර ජෝසප් කියන්නේ ගොඩක් සරල විදියට ජීවත් වෙන සරල පුද්ගලයෙක් හරි ඉතින් ඔයා කැමතිද දැන් ලංකාවේ ප්‍රසංගයෙන් බාර ගන්න කැමතිද ලංකාවේ ප්‍රසංග වලට යනවා නායකතුමාගෙන් අවසරය ලැබිලා තියෙනවා ප්‍රසංග වලට යන්න පුළුවන් අවස්ථාවක් තිබ්බොත් ළඟ ප්‍රසංගයක් නම් අපේ ප්‍රසංගය අතරතුරේ ගිහිල්ලා එනවා ඒ කියන්නේ පැකිලීමකින් තරව ප්‍රසංග බාර ගන්න පුළුවන් ළඟ නම් එතකොට අයියාව ෆලෝ කරන මල්ලිලා නංගිලා අයියලා කලා ඉන්නවනේ එතකොට එයාලට කියන්න දෙයක් තියෙනවද වට මේ වෙලාවේ කමක් නැහැ ගීත ගායනා කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ ඔය කට්ටියක සතුටනේ එහෙම මට ප්‍රශ්නයක් නැහැ ඒක ගායනා කරන්න ඉතින් හොඳ දේ කරන්න ගීත ගායනා කරලා කමන්නේ මොකක් හරි වැරද්දක් කොතනක හෝ වෙනවා නම් මගේ නමට එහෙම වෙන්න දෙන්න එපා මල්ලි වැඩි ලස්සන කරන් යන ප්‍රශ්නයක් නැහැ එතන දුන්න ලෝකෙට අවසර දුන්නා ගැටලුවක් නැහැ ගීතයක් ගන්න කරක ප්‍රශ්නයක් නැහැ ඉතින් කැමති දැන් ඔයාගේ දුරකථන අංකය දුන්නොත් මේ වෙලාවේ ඔයා ඒවට ආන්සර් කරයිද දුරකථන අංකය දෙන්න කියන්නේ මට ආන්සර් කරන වෙලාවක් නැහැ දැන් තියෙන කෝල් එක සම්බන්ධ කරගන්න ඕන ඔයා මගේ යාළුවා මගේ ළඟ ඉන්නවා එයාලගේ නම්බරයක් කොහෙන් අරගෙන තමයි ප්‍රසංග වලත් කවුරු කතා කරන්නේ පුදුලික නම්බරයක් කියලා එකක් දුන්නා නේද මම කෙලින් කතා කරලා ඔයාට ආස කට් ඉන්නවනේ ලංකාවේ ගොඩක් ඉන්න අතර ආය ආසයි අහන්න තුෂාරයත් එක්ක මම කතා කරන්න ඕනේ එහෙම අවස්ථාවක්
තියෙනවද කියලා මං අහන්නේ. ඔව් වෙලාවක් හම්බුනොත් සමහරවිට හලෝ කියලා කතා බහ කරනවා. ගෙදර එහෙම ආවොත් එම්ම තුෂාරය ගෙදර ගිහලා මුණ ගැහෙන්න ඕනේ. එහෙම අවස්ථාවක් වාර දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. I think මම කැමති අපේ දැන් ජේ ප්‍රමෝ channel එකේ description එක තුල දාලා තියෙනවා. ඉතින් තුෂාර වාගේ number එක දෙන්න ඔය ප්‍රසංග වලට සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ number එක කියන්නේ මට මගේ මිත්‍රයාගේ number එක තියෙනවා 076 480 55 57. ඉතින් ඔක තමයි මගේ number එක. يعني කාලය පොඩ්ඩක් අඩුයි answer කරගන්න. මේ වැඩසටහන ඔව් පොඩ්ඩක් කාලෙන් පස්සේ නිසා තමයි මේ මේ වැඩසටහනත් ගන්න බෑ නැත්තම් ඔව් ඒක ලොකුකම නෙමෙයි කාර්ය බහුල ජීවිතෙත් එක්ක ඒ ලැබෙන දේ තමයි හිරවීම ඔව් වෙලාවක් තිබුණේ නැහැ ඉතින් බොහොම ස්තුතියි අපේ channel එකේ පුරා පැයක් පමණ කාලයක් බලන් ඉදiate ඔයාලගේ ඉල්ලීමක් තමයි අපි මෙයාව ගෙනාවේ කවුද තුෂාර ජෝ අපිට අහන්න අමතකුණා ඇයි මේ තුෂාර ජෝ කියලා ආවේ නැහැ මගේ නම තුෂාර සඳකැලුම් ජෝසප් ඉතින් එක කෙටි කරලා ප්‍රසංග වේදිකාව කියන්න පුළුවන් ඉදිරියට තුෂාර ජෝ කියලා පොඩි වෙනස්කමක් ඇති කරා ඩෙන්සිල් නුගේගොඩ අපේ ආදරණීය අයියා තමයි මේකත් වෙනස් කරේ ඉතින් තුෂාර ජෝ එක්ක අපි ඔහුගේම ගම්පලාතට ඇවිල්ලා අපි කතා කරා ඉතින් ඔයාලගේ ඉල්ලීම් මත තමයි අපි ඔහුව හොයාගෙන ඇවිල්ලා ඔහුගේ පෞද්ගලික තොරතුරු සහ උණු ගොසිප් ගොඩ නැගලා තියෙනවා නම් ඒවට තොරතුරු අරන් ආවේ. ඉතින් තුෂාර අපේ මේ ජේ ප්‍රමෝ වැඩසටහන ගැන වාට මොකක් හරි අදහසක් තියෙනවද කියන්නේ? සුපිරිය වැඩේ හොඳයි. දක්ෂේක් නියමිත වැඩේ කරන් යනවා. ඉතින් මේ දවස්වල නිවාඩු කාලයක් ලැබෙන නිසා ඔන්න අපිත් සෙට් වුණා වැඩේ කරන්න. හොඳයි ජේ ප්‍රමෝ එල. Thank you ඔයාගේ කමෙන්ට්ස් එකට. ඉතින් මේ වගේම වටිනා ලංකාවට වටිනා කලාකරුවොත් එක්ක ඉස්සරහට අපි ගොඩක් කතා කරන්න එනවා. ඉතින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරන්න. මොකද එතකොට එහෙම කළොත් තමයි ඔයාලට අලුත්ම අලුත් videos දාපු ගමන්ම phone එකෙන් හරි computer එකෙන් හරි ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් තුෂාර ඔයාලට ගොඩක් ස්තුතියි ඔයාගේ කාලේ ගොඩක් මෙතනට වැය වුණා මම දැන් උදේ ඉඳන් අපි කරපු වැඩසටහන තුළ ඉතින් ස්තුතිවන්ත වෙනවා මේ වගේ කාලයක් අපිට ලබා දුන්නට අපි 2019 ත් ආවා අපි 2020 දිත් ඔයාව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන්නේ අදට මේ වැඩසටහනෙන් අපි සමු ගන්නවා ඉතින් ජයසුපීතයි ජයෝ